ओम शांति। दिदासिसे के दिसंबर मसदा हात्विनी दिन उदयसन मुरली बाप दादा मधुबन सारय सुमिहिरी दरुवनी सेमटम वाडा इतामात्म उसस युगे वन्नी संगम युगयाई मे काले दी लबन अध्यापने ओबट उपात विशेषकटम इतामत उसस्म पिरिसक बवट पत्विय हैकी बाबागे प्रश्नय अभ्यंतर सतुटक लबा गैनीम सदहा ओब तुल दैडिव तिबिय युतु विश्वासय कुमक्द पिलितुर पलमु कोटम ओब तुल तिबिय युतु विश्वासय नम लोकये पालकेन वसेन सिटिये ओबाय ओब इतामत धनवत सिटिया इमेन्म संपूर्ण उपत असुहातरम करने अपि पमनाय यन विश्वासे उबतुर तिबिय युतुय बाबा देन नवतत्वतावक अपट लोके आधिपत्य लबा दीम सदहा पेमिन सिटी अपि देन काले पिलिबंदु सियल दन्न आय बवट पात्री सिटीमु निर्माण करवन पियागिन निर्माणीय मूल मेदहा अगयन सियल लगेन देन अपि देन गनिमु एवन विश्वासयक ओब तुल तिबिना विट पमनाय ओबट अभ्यंतर सतुटक लबागत हेकी वान्नी गीतय अहो दिव्यनी अंदयिंट मावत पेन्वा देन्न ओम शांति दरुवनी ओबट गीतय असुनाद देन बाबा पेमिन इतामत्म उसस जीवयन बवट ओबव पत् करवीम सदहा ओबट इतामत् यहापत् මාත්‍යා පෙන්වා දෙනවා කිසියම් නිලතලයක් ලබා ගැනීම සඳහා අධ්‍යාපනයක් දෙන පාසල් හා විශ්වවිද්‍යාල ගණනාවක් ලෝකයේ තිබෙනවා ඇතැම් අය ලිපිකරුවන් වෙනවා තවත් පිරිසක් මහේස්ත්‍රාත්වරුන් වෙනවා තවත් කොටසක් මිනිස්කාරවරුන් වෙනවා උසස් නිලතල ලබා ගන්නේ මනුෂ්‍ය ජීවීනුයි කොහොම නමුත් ඒ සෑම නිලතලයක්ම කලි යුගයට අයත් ඒවායි පියා පැමිණ සන්නමේ යුගයේදී උසස් තත්වයක් ලබා ගැනීම සඳහා ඔබව උනන්දු කරවනවා මේ සංගම යුගයයි ඊටමත් උසස් තත්වයකට ඔබ පත්විය යුත්තේ මෙහිදී මිනිස්සු මොන දේ ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්නේ උසස් තත්වයක් සඳහායි මේ ආධ්‍යාත්මික ඥානයේ ඇත්තේ අනාගතයේ සඳහායි. ඊටමත් උසස්ම යුගයේ මෙම සංගම යුගයයි. කුමන හෝ පින්තූරයක ඔබ සංගම යුගය ගැන සඳහන් කරනවා නම් අනිවාර්යෙන්ම ඊටමත් උසස් යන කොටසත් ඊට ඇතුල් කර යුතුය. සෑම දෙයක්ම උසස් කරනවා. ලක්ෂ්මී හා නාරායන කතරම් උසස්යිද කියා ඔබ දන්නවා. ඔවුන්ගේ ඇඳුම් මායිත්තම් ඉතාමත් ලස්සන ඒවා වල නිසා එවන් පින්තූර ඔබ විසින් නිර්මාණය කළ යුතුයි. බාබා උපදෙස් දෙනවා පමණයි. දරුවන් රටවටේ ගමන් කර කර සිටිනවා. ඉතාමත් හොඳ බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ ආකර්ශනීය පින්තූර සාදන්නේ කෙසේද කියා ඔවුන් සිතිය යුතුයි. ඔබ සෑමතම වඩා උසස්සය බවට පත්වන ආය යන්න දවස පුරා සිහියේ තබාගෙන සිටිය යුතුය. ඔබ මේ තත්වයට පත් කරවන්නේ කවුද? සෑමතම වඩා උසස් වූ පියාය. උසස් නොසස් ශ්‍රීමත් ලැබෙන්නේ පියා විනුයි. පියා ඔබට කියනවා ශ්‍රී යනු උසස් යන අත්තේ ඇති වචනයක් කියා. ශ්‍රී යන නාමය දෙන්නේ දේවතාවන්ට පමණයි. ඔවුන්ගේ ජීව හා ශරීරයන් දෙකම පාරිශුද්ධයි. ඔවුන්ගේ උපත සිදුවන්නේ පාරිශුද්ධත්වයේ මාර්ගයෙන්. මෙහිදී නම් කිසිම කෙනෙක් පාරිශුද්ධ උපතක් ලබන්නේ නැහැ. ශීක්වරුන් කිලිටි අපිරිසිදු ඇඳුම් ගැන කතා කරනවා. බාබා පැමිණ කිලිටි අපිරිසිදු ඇඳුම් සෝදා දමා සාමාන්‍ය මනුස්ස තත්ත්වයේ සිට ඔවුන්ව දේවතා තත්ත්වයට පත් කරනවා. දේවතාවන් පාපයෙන් නිපදුණු අය නෙවෙයි. කොහොම නමුත් පාපයෙන් තොරව ලෝකයේ ඉදිරියට යන්නේ කොහොමද කියා
මිනිසු ප්‍රශ්න කරනවා පියා පැහැදිලි කර කියා දෙනවා දිව්‍ය ලෝකයේදී පාපයන් කෙරෙහි ඉපදීමක් නැහැ තමන් දැන් මෙතනට පැමිණ සිටින්නේ සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වේ නාරායන කෙනෙක් බවට පත් වීමටයි කියා දැන් ඔබ දන්නවා මෙම රාජ යෝගයේ මගින් අපි අපේ අධිරාජ්‍ය දිනා ගන්නෙමු කෙනෙක් පරාජය වුණොත් ඔහු චන්ද්‍රවංශයේ කෙනෙක් බවට පත් වේවි ඔබගේ සටන ඇත්තේ රාවණ සමගයි නමුත් රාවණ තමන්ගේ සතුරා බව ලෝකයේ සිටින කිසිම කෙනෙක් දන්නේ නැහැ රාවණ යන්නේ ඇත්තේ හෝ ඔහුගේ හිස් දහයෙන් පෙන්වුම් කරන්නේ කුමක්ද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ මේ ලෝකයට පාපයන් පැමිණි විට ඔබ දූෂිත වීමට පටන් ගත් බව දරුවන් වන් ඔබ දන්නවා ස්වර්ණමය යුගයේදී සෑම කෙනෙක්ම උසස්ය පියා කියනවා මේ මොහොතේදී සෑම කෙනෙක්ටම ඇත්තේ තමෝ ප්‍රධාන බුද්ධියක් ඔවුන් සෑම කෙනෙක්ම සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේ ඒ සෑම කෙනෙක්ම කුම්භකර්ණා නිද්‍රාවේ නිදාගෙන සිටින බවත් ගින්න ඇරඹුණු විට ඔවුන් අවදිවන බවත් සඳහන් කර තිබෙනවා ඔබ සෑම කෙනෙක්ම අවදි කරවනවා නමුත් ඔවුන් නැවතත් නිින්දට යනවා විශාල උත්සව සඳහා ඔබ ලොකු සහයක් දරනවා නමුත් බලන්න ඉන් පැමිණ සිටින්නේ කී දෙනෙක්ද මිලියන ගණනකින් අතේ ඇඟිලි ප්‍රමාණයක් පමණයි තවත් ඉදිරියට යන විට ලොකු වර්ධනයක් සිදු වී මිනිසුන්ගේ බුද්ධිය අවදි වන්න පටන් ගනීවි අන් සෑම ආගමක්ම ඉතාමත් පැරණි කාලයක සිට පැවත එන නිසා ව්‍යාප්ත වෙලා තිබෙනවා මේ ඔබගේ කුඩා පැරණි ගසයි මිනිසු මස් මාළු කකා මත්පැන් වැනි දේ පානය කරනවා ඕන් පාපයේ ගැලෙනවා යහපත් ආශයක් ඔබව ඉතරට ගෙන යන අතර නරක ආශය ඔබව ගිල්වන බව සඳහන් කර තිබෙනවා සත්‍යයේ ආශ්‍රේ එකමක පියාගේ ආශ්‍රේ පමණයි තමාව ඉතරට ගෙන යන්නේ කුමන ආශ්‍රේද කියා මිනිසු දන්නේ නැහැ තුටි යන්නේ අපගේ බෝට්ටුව ඉතරට ගෙන යනු මැන ගෙවත්තේ පාලකයාණෙනි කටු ලෙස සිටින අපව මල් බවට පත් කරවනු මැන මෙම කටු ලෝකයෙන් අපව ඉතරට ගෙන යනු මැන කියා මිනිසු යාඥා කරනවා ඔබ මල් බවට පත්වේ යුත්තේ මේදී දිව්‍යමය ගුණ ධර්ම උකහා ගන්න ඉතාමත් උසස් මිනිසුන් බවට පත්වන්න ඔබගේ කෑම බීම ඉතාමත් පිරිසිදු ඒවා විය යුතුයි අපිරිසිදු දේවල් දේවතාවන්ට පිළිගන්වන්නේ නැහැ ඔබත් ඒ දේවල් ආහාරයට නොගත යුතුයි එළවලු පවා සතෝ රජෝ හා තමෝය මේ දවස්වල මිනිසු දුප්පත් ඥානේ ලබා ගන්නේ දුප්පත් අයයි ධනවත් මිනිසු තමන්ගේ මුදල් අපතේ හරිනවා චිත්‍රපට නැරඹීම ඉතාමත් නරක දෙයක් පුවත්පතක සඳහන් කර තිබුණා චිත්‍රපට නැරඹීම අපායට යනවා වගේ දෙයක් කියා මිනිසෙක් ශ්‍රේෂ්ඨ වෙන්න වෙන්න ඔහුගේ ක්‍රියාවන් වඩ වඩාත් නරක ඒවා වෙනවා මේ මොහොතේදී නිසක ලෙසම මිය ගණිකා මරම පියා පැමිණ ඒ ශිව දේවාලයක් බවට පත් කරවනවා සෑම දෙයක්ම රඳා පවතින්නේ පාරිශුද්ධත්වය මතයි පාරිශුද්ධත්වයේ තිබෙනවා නම් සාමය හා සෞභාග්‍යයත් ඇති වෙනවා රාවණගේ ලෝකයේ සිටින කිසිම කෙනෙක් පාරිශුද්ධ කෙනෙක් වෙන්න බෑ වතුර පිළිබඳ ප්‍රශ්නය අදාළ වන්නේ මේ කාලයටයි යෝගා බලයෙන් ඔබ රාවණව ජය ගන්නවා මේ දේවාල රාශියක් තිබෙනවා කොහොම නමුත් කිසිම කෙනෙක්ගේ ජීවිත කතාව දන්නේ නැහැ ශිව දේවාලයට ගිහින් ශිවාගේ ජීවිත කතාව කියා දෙන්න කියා ඔවුන්ට කියන්න ඒ අය කිසිම දෙයක් කියන එකක් නැහැ ඔබ අතින්නුත් ඔබ ඥානය දැනගන්නේ ඔබ එකිනෙකාගේ උත්සාහයට අනුවයි උසස් මධ්‍යම හා පහත් කියා කොටස් තුනක් තිබෙනවා සෑම දෙයක්ම රඳා පවතින්නේ අධ්‍යාපනය මතයි ජීවේ කියනවා
මම සාමාන්‍ය මිනිසෙකුගේ තත්ත්වයේ නාගායන කෙනෙක් බවට පත් වෙමි. මම සෑම කෙනෙක්ටම රාජෝගා උගන්වනවා. නමුත් ඔබ එකිනෙකා දරන උත්සාහයට අනුව ඔබ උසස් මධ්‍යම හා පහත් යන තත්ත්වයන් ලබා ගන්නවා. දරුවන් වන ඔබ අධ්‍යාපනය කෙරෙහි මෙතරම් අවධානයක් යොමු කළ යුත්තේ අන්නේ නිසයි. ශිවා කතා කර කියනවා, යෝගා බලයෙන් ඔබගේ පව් සියල්ල විනාශ වී යන අතර ඔබ සතෝ ප්‍රදාන් වනු ඇත. දරුවනි, අන්නේ නිසා තමයි ඔබ මම ස්මරණේ නැමති වන්දනාව අමතක නොකළ යුතු වන්නේ. ඔබගේ හදවතින් අසන්න, මම ප්‍රදර්ශනවලදී තාමත් හොඳින් ඥානයේ පැහැදිලි කර කියා දෙනවා. නමුත් මම ස්මරණ වන්දනාවේ නිරත වෙනවාද ස්මරණේ නසමත් වූ හේතුවෙන් ඒ තත්ත්වයේ හෙවත් එම සතුට ඔබ ළඟ එපමණ වේලාවක් පවතින්නේ නැහැ. මෙම විෂය සම්බන්ධයෙන් දරුවන් ඔබගේ පුහුණුව වැඩි කරගත යුතුයි. පින්තූර වල ලියා ඇති දේ කියවූ විට ඥානය හොඳින් තේරුම්ගෙන යන පරිදි ආකර්ශනීය වූ පින්තූර නිර්මාණය කරන්න, කිසියම් හොඳ දෙයක් බලන්න බොහෝ මිනිසු පැමිණෙනවා. එම පින්තූර සෑදූ අයට හොඳ තෑගි ලැබෙනවා. මිනිසු ළඟ විශේෂයෙන්ම දේවතාවරුන්ගේ පැරණි පින්තූර තිබෙනවා. ඔවුන් ඒවා විකුණනවා. මිනිසු ඒවාට ඉතාමත් කැමතියි. වැඩි මුදලක් වැය කරන්න සිදු වුණත් ඔවුන් ඒවා මිලදී ගන්නවා. දේවතාවන් සතෝ ප්‍රදාන සිටියා. එම නිසා ඔවුන්ගේ පිළිමවලට පවා මහත් ගෞරවයක් දක්වනවා. කොහොම නමුත් සැමටම වඩා පැරණිම රට වන්නේ භාරතයේ බව ඔවුන් දන්නේ නැහැ. සැමටම වඩා මහලුම කෙනා ශිව බාබායි. පළමුවෙන්ම පැමිණෙන්නේ ශිවායි. මිනිසු සෑහෙන පැටලෙවිල්ලකට පත් වෙලා මීට පෙර තමන්ටත් තිබුණේ පිරුණු බුද්ධියක් බව දැන් ඔබටත් වැටහෙනවා. ඔබ සිටි තත්ත්වයෙන් දැන් පත් වී සිටින්නේ කුමන තත්ත්වයකද කියා බලන්න. අපි ලෝකයේ පාලකීන් වශයෙන් සිටි අතර ඉතාමත් ධනවත් අය වූවා. කොහොම නමුත් බුද්ධියේ විශ්වාසයක් ඇති අය සිටින්නේ ඔබ අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණයි. නැතිනම් දරුවන් වන ඔබට අභ්‍යන්තර සතුටක් තිබිය යුතුයි. අපූරුයි. සම්පූර්ණ උපත් 84ම අප අරගෙන තිබෙනවා. අඩුවෙන් ඉගෙන ගන්න අය ගන්නේ අඩු උපත් සංඛ්‍යාවක්. සූර්ය වංශයේ කොටස්කරුවන් බවට පත්වන අය ඉතාමත් හොඳින් ඉගෙන ගන්න ඇති. මෙම ඥානය ඉතාමත්ම හොඳයි. නිර්මාණකරුවන බාබා නිර්මාණයේ මුල මැද හා අග පිළිබඳ වූ ඥානය ඔබට ලබා දෙනවා. ඔබ කාලත්‍රය පිළිබඳ දන්නා අය බවට පත්වනවා. ඕනෑම කෙනෙකුගෙන් අසා බලන්න කාලත්‍රය පිළිබඳව දන්නවද කියා. කාලතුණුම පිළිබඳ වූ ඥානය ඔබ තුළ තිබෙනවා. ඒ සෑම දෙයක්ම ඔබගේ හුදෙක් හිතන පමණක් කියා මිනිසු කියාවි. ඒ කෙනෙක් එසේ කියූ විට අනිත් අයත් එහෙම කියවනවා. දැන් සම්පූර්ණ ඥානයම ඔබගේ බුද්ධියේ තිබෙනවා. පරමාත්ම දෙවියන් වන්නේ පරම පියා බව දැන් ඔබත් දන්නවා. ගීතාවේ දෙවියන්ගේ රූපේ සූර්යයන් දහසකට වඩා දීප්තිමත් බව සඳහන් කර තිබෙනවා. කොහොම නම් ඒ එසේ නොවේ? බාබා ඉතාමත්ම සිහිල්. ඔහු මෙහි පැමිණ දරුවන් වන ඔබව සිසිල් කරවනවා. බාබා ආලෝක තිතක් වනවාසීම ජීවේනුත් කණාමැදිරියන් මැනියු ආලෝක තිත්‍ය. කණාමැදිරියන් නම් පෙනෙනවා. කොහොම නම් දිව්‍යමය ඇසකින් තොරව බාබාව දකින්න බැහැ. පියා ඥානයේ සාගරේ වන බව ඔබ දැන් දන්නවා. දරුවන් වන උපත්
ඥානයේ අධිපතීන් බවට පත්වෙනවා. ජීවයක් ඉතාමත් කුඩායි. සෑම දෙනුමක්ම ඒ තුල අන්තර්ගත වී තිබෙනවා. ඇහුම් කන් දෙන්නේ උකහා ගන්නෙත් ජීවයයි. ජීවාත්මය පැහැදිලි කරන්නේ ශරීරේ මාර්ගයෙන්. මේ සෑම දෙයක්ම පැහැදිලි කර කියා දුන්නේ කෙසේද කියා වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ සෑම දෙයක්ම පියාගෙන් අසා දැනගෙන දැන් අන් අයට කියා දෙනවා. උත්තරීතර ජීවේ වන උත්තරීතර පියා පමණයි පාරිශුද්ධ කරුහා ඥානේ මහා සාගරේ වන්නේ. පාරිශුද්ධ කරු කියා හෝ ඥානේ සාගරේ කියා කෘෂ්ණව හඳුන්වන්න බෑ. මිනිස්සු කෑගසා යාඥා කරන්නේ එකම එක කෙනාටයි. අහෝ පාරිශුද්ධ කරුවානේ පැමිණින්න. මිනිසු කෘෂ්ණාට හෝ රාමාට කතා කරන්නේ නැහැ. සීතාට අයිති වූ රාමා පාරිශුද්ධ කරුවාද? ඔබ සෑම කෙනෙක්ම භක්තිවන්තයින්. නමුත් දෙවියන් කියා සිටින්නේ ඒකායන කෙනා පමණයි. මම ඔබව සැරසවීම සඳහා පැමිණෙනවා. මම පැමිණ සියලුම ජීවයන්ට ඕන් කරන භක්තියේ ඵලය ලබා දෙනවා. මෙම අධ්‍යාපනයේ ඉතාමත් වැදගත්. එය ඔබව සාමාන්‍ය මිනිසෙකුගේ තත්වයෙන් නාරායන කෙනෙක් බවට පත්කරවනවා. ඔබ තුල ඉතාමත් හොඳ උල්මත් බවක් තිබිය යුතුයි. ඥානයේ අවිනාශී මිනිමුතු ඔබට දානීය කිරීම සඳහා පියා පැමිණ සිටිනවා. මේ සියල්ලටම වඩා හොඳම දානයයි. මිනිසු ශිවා ඉදිරියට ගොස් තමන්ගේ සාක පුරවා දෙන ලෙස ඉල්ලා සිටිනවා. දැන් ඔබගේ බුද්ධියේ සම්පූර්ණ ඥානයම තිබෙනවා. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේ. ශිව බාබා අපව විෂ්ණුගේ දේශේ පාලකයන් බවට පත් කරවනවා. අපි දැන් බ්‍රාහ්මීන්වරුන්. පසු අපි දේවතාවන් බවට පත් වෙනවා. ඉන් අනතුරුව අප ශාස්ත්‍රයන් වෛශ්‍යයන් හා සුද්‍රයන් බවට පත් වෙනවා. හම්සෝ හම් යන්නේහි රහස මෙයයි. මිනිසු කියනවා ජීවේ උත්තරීතර ජීවයයි. වන්දනාවට සුදුසුව සිටි අය වන්දනා කරුවන් බවට පත් වූයේ කෙසේද? පසුව ඔබ සතෝ ප්‍රදාන සතෝ රජෝහා තමෝ යන තත්වයන් පසු කර ගියේ කෙසේද කියා පියා දැන් ඔබට පැහැදිලි කර කියා දෙනවා. මෙම රහස දන්නේ ඔබ පමණයි. මෙම කරුණු හොඳින් අවබෝධ කරගත යුතුයි. මෙම අධ්‍යාපනය මගින් එවන් අතිවිශාල අධිරාජ්‍යයක් ස්ථාපනය වෙනවා. ඔබ දරනා උත්සාහයට අනුව ඔබ සෑම කෙනෙක්ම අනාගත උපත් 21ක් වෙනුවෙන් ඉගෙන ගන්නවා. පිරිසක් රජවරුන් හා රජිනියන් වන අතර තවත් පිරිසක් පුරවැසියන් වෙනවා. එහිදී සෑම කෙනෙක්ටම සතුට තිබෙනවා. මෙහිදී එකිනෙකාගේ කර්මාවලට අනුව ඔවුන් දුක් ලබනවා. මේ දුකේ දේශය වන අතර ඒ සතුටේ දේශය වේ. බාබා දැන් කියනවා දරුවනි දඬුවම් මිඳින සිදුවන ආකාරයේ වැරදි ක්‍රියා කරන්න එපා. තවදුරටත් එවැනිම ක්‍රියා කළොත් ඊටම සරිලන ආකාරයේ තත්ත්වයක් ඔබට ලැබෙනු ඇත. හොඳින් ඉගෙන ගත්තොත් කල්පයක් කල්පයක් පාසා ඔබ හොඳ තත්ත්වයක් ලබා ගනු ඇත. දැන් මේ මොහොතේදී ඔබට මෙම ඥානය තිබෙනවා. පසුව ඒ අතුර දහන් වී යනවා. දැන් හොඳ උත්සාහයක් දැරුවේ නැතිනම් පසුව පසුතැවිලි වෙන්න සිදුවේවි. පියා කියනවා දිව්‍යමය ගුණ ධර්ම කහා ගන්න. නැතිනම් ඔබ කරන ක්‍රියා පාපකාරී ඒවා බවට පත්වනු ඇත. මෙහි සිටින සෑම කෙනෙක්ගේම ක්‍රියා පාපකාරී. ඔබ හැරෙන්න වෙන කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ගීතාවේ දෙවියන් පැමිණියේ කවදාද කියා කිසිම කෙනෙක්ට කියන්න බෑ. මිනිසු කියනවා ඔහු පැමිණියේ සම්බ යුගයේදී කියා. වේද ග්‍රන්ථ හා ආගමික ග්‍රන්ථ නිර්මාණය වූයේ තඹ යුගයේදී වන අතර යක්ෂ සමාජයත්
නිර්මාණය වූයේ තඹ යුගයේදී. දරුවන් කියනවා, බාබා මෙම පෞකාර ලෝකයෙන් අපව ගලවා ගන්න. මින් අදහස් වන්නේ ඕන් මරණය ඉල්ලන බවයි. මාරයාගේත් මාරයා ලෙසින් ඔහුව හඳුන්වන්නේ ඒ නිසයි. අමරණීය සිහසුන යන නම නිකම්ම දී තිබුණත් එහි අර්ථය මිනිසු දන්නේ නැහැ. ඉතාමත් උසස් තත්වයට පත්වුණු අය පසුව පහත්ම අය බවටත් පත්වෙනවා. දරුවන් වන ඔබ දැන් මේ සෑම දෙයක් ගැනම දන්නවා. මේ ඉතාමත් පුදුම සහගත ඥානයක්. නිර්මාණයේ මුල මැද හා අග ගැන දැනුමක් ලබා දෙන්න වෙන කිසිම කෙනෙකුට බෑ. මෙහි පැමිණ අපට ඥානය ලබා දෙන තෙක් ඒ අසාරීරික ඒකායන කෙනා ඥානයෙන් පිරි කෙනා වශයෙන් හැඳින්වීමේ ඇති අර්ථය කුමක්ද? සෑම ජීවියක්ම තම තමන්ගේ චරිත කොටස් රැක්වීම සඳහා අසාරීරික ලෝකයේ සිට පැමිණෙනවා. මිනිසු දෙවියන්ට කතා කළවත් එසේ පැමිණීමට ඔහුට ඔහුගේම ක්‍රියා ශරීරයක් නැහැ. අන් සෑම ජීවියකටම ශරීරයක් තිබෙනවා. එම නිසා අසාරීරික ඒකායන කෙනා වන්නේ පරමාත්ම දෙවියන් පමණයි. පරමපියා කියනවා, මගේ නම ශිවායි. මම මොහුගේ ශරීරයට ඇතුළු වී ඔහුගේ නළල මැද අසුන් ගන්නවා. මිනිසු තමන්ගේ ඉන්ද්‍රියන් යොදාගෙන කතා කරනවා සීම බාබත් මොහුගේ ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන පැහැදිලි කර කියා දෙනවා. නළල මැදින් දීප්තිමත් තාරකාවක් බැබලෙන බව සඳහන් කර තිබෙනවා. මෙම ගැඹුරු දේවල වැදගත්කම තේරුම් ගන්නේ ඔබ පමණයි. අච්චා සුමීරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුණු දරුවන්ට ඔබගේ මව, පියා, බාප්, දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. ඔබට ලැබෙන ත්‍යාගයේ වඩා උසස් එකක් බවට පත් කර ගැනීමට නම් හොඳින් ඉගෙන ගන්න. කිසිම නරක ක්‍රියාවක් කරන්න එපා. අංක 2. ඔබගේ කෑම බීම දෙක ඉතාමත් පිරිසිදු ඒවා බවට පත් කර ගන්න. දේවතාවන්ට පිළිගැන්වූ ඒවා පමණක් ආහාරයට ගන්න. ඉතාමත් උසස් ජීවයන් බවට පත්වීම සඳහා උත්සාහ දරන්න. වරදානිය, ඔබ සියලු දෙනාටම හිතකාමී වී ඔබගේ අත්හැරීම සහ තපස්යාව තුළින් ඔබ කරන සේවයෙන් සාර්ථකත්වය අත්කර ගනිත්වා. බාබා පැහැදිලි කර දෙනවා, භෞතික ගින්නක් ඈත සිටම අත්දකින සේම ඔබගේ අත්හැරීම සහ තපස්යාවේ දීප්තිය ඈත සිටම සියලු දෙනාව ආකර්ෂණය කළ යුතුයි. සේවාදායක වීමත් සමගම අත්හල කෙනෙක් සහ තපස්යාවේ පිළිරුවක්ද වන්න. එවිට ඔබ සිදු කරන සේවය ක්ෂණික සහ ප්‍රායෝගික ඵලය පෙනෙයි. අත්හල කෙනෙක් යනු ඔබගේ පැරණි සිතුවිලි හෝ සංස්කාර කිසිවක් දිස් නොවී තිබීමය. තපස්වී කෙනෙක් යනු ඔබගේ බුද්ධියේ අවධානය සහ ජීව අවධාන ස්වරූපය හැර වෙනත් කිසිවක් දිස් නොවීමය. ඔබ ඇති කරන සෑම සිතුවිල්ලකම සෑම ජීවාත්මයක් වෙනුවෙන් යහපත මුසු වී තිබිය යුතුයි. එවිට ඔබ සියලු දෙනාටම හිතකාමී බව කියවේයි. පාඨය, සිරුරු පිළිබඳ අවධානය ඉක්මවා යාම සඳහා රූපය දෙස නොබලන්න. නමුත් ජීවමාන ජීවය සහ චරිතය දෙස බලන්න. සිරුරු පිළිබඳ අවධානය ඉක්මවා යාම සඳහා රූපය දෙස නොබලන්න. නමුත් ජීවමාන ජීවය සහ චරිතය දෙස බලන්න. ඕම් ශාන්තිී.